ලංකාවේ දේශපාලන ශාස්ත්‍රයේ ජ්‍යෙෂ්ඨතම දේශපාලනඥයෙක් වුණු ආර් සම්බන්ධන් මහත්මයා අද හවස අවසන් වතාවට පාර්ලිමේන්තුවට එනවා. සම්බන්ධන් මහත්මයාගේ දේශපාලන ජීවිතය තුළ ඉතාම වැදගත් මොහොත එළඹෙන්නේ 2018 සමේ. එවක ජනාධිපතිවරයා හැටියට හිටපු මෛත්‍රීපාල සිරිසේන මහත්මයා 2018 නොවැම්බර් මාසේ 9 වෙනිදා පාර්ලිමේන්තුව විසුරුවා හරින්න ගැසට් පත්‍රයක් නිකුත් කරනවා. මේ මොහොතේ ඒ තීරණය ජනාධිපතිවරයාගේ තීරණය ශ්‍රේෂ්ඨාධිකරණයේදී අභියෝගයට ලක් කරනවා සත්පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මණ්ඩලක් ඉදිරියේ සම්බන්ධන් මහත්මයා. මෙතනදී ඔහුගේ කාර්ය ප්‍රජාතන්ත්‍රවාදයේ ඉදිරි ගමන වෙනුවෙන් ඉතාම වැදගත් කාර්යයක්. සම්බන්ධන් මහතා අපේ රටේ දේශපාලනයේ එක කොටසකට නායකත්ව දුන්න පුද්ගලෙක්. සාමාන්‍යයෙන් එතුමා නායකත්ව දුන්නේ දෙමළ ජනතාවට, උතුරහා නැගෙනහිර ඉන්න දෙමළ ජනතාවට. නමුත් 2018 දී එතුමා පෙන්වුවා එතුමා ප්‍රථමයෙන් ශ්‍රී ලාංකිකයෙක් හැටියට එතුමාගේ මානසිකත්වය වුණේ. ඒකට හේතුව එතුමා එතන ඉදිරිපත් වුණා අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය රකින්න. ජනාධිපති සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ අතර අර්බුදයක් තිබුණා. හදිසියෙන් සිරිසේන මහතා වික්‍රමසිංහ මහතාව එතුමාගේ තනතුරින් අයින් කරලා විපක්ෂයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂව පත් කළා අගමැති හැටියට. දැන් ඒක ව්‍යවස්ථාව අනුකූල නෙවෙයි, ඒක ව්‍යවස්ථාවට විරුද්ධ දෙයක්. එතුමාට යම්කිසි දිරිමත් කිරීමක් කරන්නත් එතුමාගෙන් අවවාදත් ලබා ගන්න අපි ගියා එතුමාව හම්බ වෙන්න. එතනදී එතුමා කියපු එක දෙයක් තමයි, මම මේ අවස්ථාව මම හා මගේ පක්ෂය මේ අවස්ථාව පාවිච්චි කරන්නේ කේවල් කරන්න. ආණ්ඩුවෙන් නැත්තම් හිටපු අගමැති වික්‍රමසිංහගෙන් නැත්තම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් මොනවත් අපි ඉල්ලන්නේ නැහැ. මේක නිසා අපේ ශක්තිය අපේ මන්ත්‍රීවරුන් අපි පාවිච්චි කරනවා මේ රටේ නැවත ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනගන්න.